සුළුපක්ෂවලට මැතිවර්ණ සිම්පල් වෙන හැටි සුළුපක්ෂවලට ඉදිරි මැතිවර්ණවලට මුහුණ දීමට උපකාරී වන විදිහේ සාකච්ඡාවක් නොවැම්බර් 21 වෙනිදා සංවිධානය කර තිබුණා පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මැදිහත් වීමෙන් ඒකේ කැඳවුම් කරු රංජිත් පීරිස් නැමැති මහත්මයෙක් අපි දන්නා තරමින් ඔහු 71 කැරැල්ලේ සමාජිකයෙක් පසුව ජනතා විමුක්ති පෙරමුණ සමග විරසක වී සිටින කෙනෙක් විසි එක පැවති මේ සංවිධානයේ රැස්වීමට අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහින්ද අමරවීර දයාසී ජයසේකර තිස්ස විතාරණ තිස්ස අත්නායක රෝහණ ලක්ෂ්මන් පියදාස යන අයට ආරාධනා කර තිබුණු බව මාධ්‍ය වාර්තා කරලා තිබුණා සාමාන්‍යයෙන් සුළු පක්ෂ ලෙස මෙතෙක් සැලකුණේ දෙමළ හා මුස්ලිම් අනන්‍යතා සහිත දේශපාලන පක්ෂ හැබැයි ඉතින් ඇත්තටම බැලුවොත් දයාසිරි අමරවීර රෝහණ ලක්ෂ්මන් තිස්ස විතාරණ යන අය සුළු පක්ෂ දෙකක නියෝජිතයෝ කියන්න පුළුවන්. පළමු දිනා ශ්‍රී ලනිපේ සිව්වැන්නා ලංකා සම සමාජ පක්ෂයේ ඊට අමතරව තිස්ස අත්නායක සහ විජේදාස රාජපක්ෂ කියන්නේ ලොකු පක්ෂ දෙකක නියෝජිතයෝ. කොමියුනිටිස් පක්ෂයට මුස්ලිම් කොංග්‍රසයට දෙමළ සම්දානයට කඳුරට ජනතා පෙරමුණට ජීවන තොණ්ඩමන්ට ඩග්ලස් දේවානන්දට මේ සාකච්ඡාවට ආරාධනා කරන්න තිබුණා. ඇත්තටම බැලුවොත් එක්සත් ජාතික පක්ෂයත් පසුගිය මැතිවරණයේදී නම් සුළු පක්ෂයක් ගානට වැටුනේ. දැන් ජනාධිපතිවරයා නිසා ඒක ලොකු වෙලා වගේ ඉන්නවා. ඒත් ඒකේ ඉන්නේ බොහොම ටික දෙනයි බව පේන්නේ. දැන් ලොකු පක්ෂ හැටියට පේන්නේ සමගි ජනබල වේගයයි ජාතික ජනබල වේගයයි. ජාජබත් මෑතකදී ලොකු උනේ. ඊට කලින් JVP අවධියේදී සුළුයි. තිබුණ ඡන්ද ප්‍රතිශතයක් 3% විතර. ඒ අනුව බලන විට සමහර පක්ෂ ලොකු වෙලා තව සමහර පක්ෂ පුංචි වෙලා. TNA සංවිධානය මුහුණ දෙන්නෙත් ඒ තත්වෙටමයි. තොණ්ඩමන්ගේ පක්ෂය, පළනි දිගම්බරන්ගේ පක්ෂය, ඩග්ලස්ගේ පක්ෂය, මනෝ ගණේෂන්ගේ පක්ෂය තව වසර 5කින් 10කින් වත් ලොකු වෙන පක්ෂ නෙවෙයි. රංජිත් පීරිස්ට මේ අයට කියන්න තියෙන්නේ මේකයි. පළමු වර්ගය සහ ආගම අතාරින්න. මේවා ඕනෙම පුරවැසියෙකුට නියෝජනය කළ හැකි පක්ෂ බවට පත් කරන්න. එතකොට ඉතා ඉක්මනින් ලොකු වෙන්නත් පුළුවන්. ඊළඟට සුළු පක්ෂ ලෙස හඳුන්වන අය හිතන දෙයක් තමයි ජනාධිපති එක්ක සෙට් වෙලා ඉන්න ඕනේ. එතකොට තමයි අපේ ජනතාවට මොනව හරි කරන්න පුළුවන් කියන එක. ඒක අර ගුහාගත චින්තනයේම ප්‍රතිඵලයක්. ඔය පක්ෂවල මහජන අවකාශය ලොකු කරගත්තොත් ජනාධිපති එක්ක අමාරුවෙන් සෙට් වෙන්න යන්න ඕනේ නැහැ. එතකොට ජනාධිපතිම එනවා මේ පක්ෂ එක්ක සෙට් වෙන්න. මොකද එතකොට ඔවුන් සුළු නැති නිසා. ඒ කියන්නේ වර්ගය ආගම නෙවෙයි. යම් පක්ෂයක් තුළ කොතරම් ලොකු මහජන අවකාශයක් තියෙනවද කියන එක මතයි පක්ෂයක් සුළුද මහද කියන එක තීරණය වෙන්නේ. ඔය වෙනස Taman තුළ හදාගත්තොත් මැතිවරණය කියන්නේ සිම්පල් වැඩක්. සටහන විමලනාත් විරරත්න.